ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි වලට යටත්ව අපේ රටේ වැඩ කරන ජනතාව මේ රටේ රාජ්‍ය ආයතන රාජ්‍ය දේපල මේ රටේ පොදු මහ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙන අලගලංචිය අකරතැබ්බේ සහ රටේ හෙට දවස පිළිබඳ තමයි මේ කරුණු කියමින් තියෙන්නේ. තවත් අපේ සහෝදර කීප දෙනෙක් මේ ගැන කරුණු කියයි විශේෂයෙන් මගේ අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ පෞද්ගලික අංශයේ සේවකයින්ට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල සමග ලංකාවේ ආණ්ඩුව එළඹිච්ච ගිවිසුම පිළිබඳව ගිවිසුමේ බලපෑම පිළිබඳව කරුණු ටිකක් කියන්නේ. මහ වෙලාවක් නැති නිසා කෙටියෙන් උනා කියන්න ඕන මොකද දැන් අපිට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ රටේ ණය ගෙවා ගන්න විදියක් නැහැ කියලා රට බංකොලොත් කියලා 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා මහ බැංකුව අධිපති කිව්වා. එතෙන් සිට අපිට බොහෝ කතා කිව්වා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියපුවාම තමයි මේක හරියන්නේ කියලා. මේ වෙනකොටත් අපි ණය අරන් දීලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ණය ගන්න. මේ වැඩබිමේ ඉන්න සහෝදර සහෝදරියෝ දන්නවා ණය වෙලා ඉන්න අපිට ණයක් ලැබුණට වැඩක් නැහැ. පඩිය වැඩි නොවි. මොකද ණයක් වැඩි වුණාම අපිට ආපහු ගෙවන්න වෙනවා. හැබැයි පඩිය වැඩි වුණොත් ගෙවන ණයත් ගෙවා ගන්න පුළුවන්. එහෙනම් රටේ ආදායම වැඩි වෙනවා. රට ඇතුළේ ඩොලර් වෙන විදිය වැඩි වෙනවා. එතකොට තමයි පිටරටට ගෙවන්න තියෙන ණය ඩොලර් වලින් ගෙවන්න පුළුවන් වෙන්නේ. රට ඇතුළේ ආදායම වැඩි කරගත්තාම තමයි රටේ ණය ටික අඩු කරගන්න පුළුවන් වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි එවමිට ගිවිසුමේ අර කරුණු දෙකක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මඟ පෙන්නේ. එකක් ගෙවුම් ශේෂ හිගේ පියවා ගැනීම සඳහා එමෙ නැත්නම් වෙළඳ ශේෂ හිගේ පියවා ගැනීම සඳහා මේක යම් වෙනස්කම් දෙකක් තියෙනවා. වෙළඳ ශේෂ හිගේ පියවා ගැනීම සඳහා විදේශ විනිමය සොයා ගැනීම සඳහා තියෙන මාර්ග ඩොලර් හොයා ගන්න තියෙන පාරව ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් උදව් කරන්නම් කියලා තියෙනවා. යම් උදව්වක් කරනවා. ඒකත් එක්ක කොහොමද අපේ රට මේක ඉස්සරහට යන්නේ. දෙක රට ඇතුලේ රජයේ වියදම් අඩු කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් අයවැය ඇතුලේ රාජ්‍ය ආදායම අයවැය රටේ වාර්ෂික ආදායමත් වියදමත් අතර ඇති කරගත යුතු සමතුලනය ලබන අවුරුද්ද වෙනකොට රජයේ ආදායමයි රජයේ වියදමයි ණය හා පොලී ගෙවීම හැර රජ ආදායමයි වියදමයි අතර ආදායම වැඩි මට්ටමකට ගේන්න ඕනේ. ඒකට බදු ගහන්න ඕනේ. ඒකට මිල වැඩි කිරීම කරන්න ඕනේ. ගාස්තු වැඩි කරන්න ඕනේ. සේවා මිල කිරීම කරන්න ඕනේ. අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ සේවා මිල කිරීම කරන්න ඕනේ. ජනතාවගේ සුබ සාධන කප්පාදු කිරීම කරලා අයවැය ඇතුලේ මේ වැඩේ කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ අරමුණු දෙකට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ආපු ගිවිසුමේ ශ්‍රී ලංකා ආණ්ඩුව රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව එකඟතාවය පළ කරලා තියෙන්නේ. ඒ එකඟතාවය අනුව අදත් ආසියානු කලාපයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලොක්කො ටිකක් ඇවිල්ලා ඉන්නවා කතා කරන්න. දැනුත් රනිල් හම්බ වෙලා ඉන්නවා. මනේ දෙන්නේ මේ ප්‍රෝග්‍රස් එක බලනවා. රක්ෂණය විකුණන්න සූදානම්ද? ටෙලිකොම් එක විකුණන්න සූදානම්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ආපු එකඟතාවය අනුව සුබ සාධන කප්පාදුවට අද හදාලව පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කරා. ඒ අනුව සෝෂල් සේෆ්ටි නෙට් එක කොහොමද හදන්නේ? ඒ අනුව යන වියදම අඩු කරන්නේ කොහොමද? සුබ සාධනය ගන්න පවුල් ගන්න අඩු වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව කතා බහක් කරා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.